අපි ආණ්ඩුවේ වේදන් අඩු කරන එක බයහනක වැඩක්. ඒ එතනකට සහනාධාර. හැබැයි මේ රස්සාවල් තියෙන මිනිස්සුන්ව ඒකෙන් අයින් කළා දාන එක ඊටත් වැඩිය බයහනකයි කියලා හැඟීමක් තියෙනවා. දැන් මම මේ ඉතාලම කෙටියෙන් කියනවා මේ කොහොමද මේ රස්සා තියෙන කට්ටිය කොහෙන්ද පාත් වුනේ කියලා. මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ලැබති කොට මේ 20යි 21 නොවැම්බර් මාසේ නිකුත් කරා අපේ තියෙන මුල්්‍ය තත්ත්වය ගැන වාර්තාවක්. ඒකේ තියෙනවා ඒ අවුරුද්දේ 20යි 21 9.3 කින් මේ සේවක රාජ්‍ය සේවකයන්ට ගෙවන ගණන් වැඩි වෙලා තියෙනවා. මේකට හේතු මොනවද කියලා තියෙනවා. New recruitment of 53,000 graduate trainees. ඒ කියන්නේ 20යි 20 වර්ෂයේ 53,000 අලුත් සේවකව බඳගත්තා. 14,500කට බඳගත්ත කට්ටියට අලුතෙන් ඒගොල්ලන්ව ස්ථිර කරනවා. ඊළඟට තව 30,000ක් ගත්තා multi-purpose development task force කියලා. නෑ මොකක්ද ඒක කියලා. ඒක අර ආණ්ඩුවේ ලක්ෂයේ රැකියා පොදේ. දැන් මේ එකතු කරලා බලන්න ආයිසර 53,000යි 14,500යි 30,000යි. ලක්ෂයකට කිට්ටුයි. දැන් ඔය කට්ටිය ඔය බඳගත්තා. දැන් ඔය වෙලාවේ මම අහන්නේ හැම වෙලේම වෘත්තීය සමිතියත් එක්ක මම කරන සංවාදවලදී මම කියනවා ඉතින් මට ඔයගොල්ලන්ගේ වේදනාව තේරෙනවා. නමුත් දෙයියනේ මේ අර්ථ ශුන්‍ය බඳවා ගැනීම වලට ඇයි ඒ වෙලාවේ කතා කරේ? මේකට විරුද්ධ වෙන්න එපා. මේ වෙන්නේ මේවා කරයින් පස්සේ ඉතින් ඊට පස්සේ වැටුප් පිළ එනවා මේ ලොකු වෙනවා. හරි. මේ තියෙන අර මුදල බෙදා ගන්න වෙනවා දැන් විශාල සංඛ්‍යාවක් එක්ක. ඔන්න ඕක තමයි අපිට තියෙන ක්‍රයිසිස් එක.